පිළිගන්නවා යේසුස්වහන්සේගේ නාමයෙන් අද දවසේ කතා බහට ස්වාමින් වහන්සේ බොහෝ සෙයින් අපිට ආදරේ ඒ වගේම උන්වහන්සේ අනුග්‍රහශීලී උන්වහන්සේ අපිට යාඥා කාලයකදී එළිදරව් කරදී අපි ඔබත් සමග බෙදාගන්න කැමති ඒ තුල ගමන් කරන පිණිස අනුගත වෙන පිණිස මන්ද උන්වහන්සේගේ රහසීම බොහෝ ආසන්න නිසා හොඳයි අපි මුලින්ම කියවමු මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ ඉඳන් ඒ කොටසේ උන්වහන්සේ විස්තර කරනදී අපි මේ තිස්සෙල් අහලාදී ගොඩාක් මම දකින්නවා මේ කොටස කතා කරන්නේ ගොඩ දෙනෙක් උන්වහන්සේගේ ගින් යමක් ඉල්ලන පිණිස එහෙම නැත්නම් අයදින පිණිස උන්වහන්සේගේ කැමැත්තේ උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි ගොඩක් අය මේ පරිච්ඡේදයේ මේ කොටසෙන් කතා කරනු ලබන්නේ මොකද අපි පුරා කාලේ ඉඳන් මේ කොටස කියවලා තියෙනවා අහලා තියෙනවා හැබැයි උන්වහන්සේ එලි දක්වන්න හදන නිදරව කරන්න හදන්නේ වෙන කාරණාවක්. ඉතින් අපි මේ කොටස අපි බලමු අපි ස්වාමීන් වහන්සේ අපි එක් එක්කෙනාට මඟ පෙන්වාවි. ඒ වගේම අපතුල ඉන්න ශුද්ධාත්මන් වහන්සේට උගන්වාවි මේ තුල මේට අනුගත වෙන පිණිස ඒ වගේම හැඩ ගැසෙන පිණිස අපේ ජීවිත පරිවර්තනය කර ගන්න පිණිස උන්වහන්සේගේ කැමැත්ත. හොඳයි. එහෙනම් අපි මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඉඳන් අපි කියවමු. ඉල්ලා පල්ලා. එවිට නුඹලාට දෙනු ලැබි. සොයා පල්ලා. එවිට නුඹලාට සම්භවි. තට්ටු කර පල්ලා. එවිට නුඹලාට දොර අරිනු ලැබි. මක්නිසාද ඉල්ලන්නා වූ සියල්ලන්ට ලැබි. සොයන්නාට සම්භවි. තට්ටු කරන්නාට දොර අරිනු ලැබි. කියලා මේ බයිබල් කොටසේ සඳහන් කරනවා. ඔබ හිතන්නේ මොකද මෙතන මේ ඇයි මෙහෙම යේසුස් වහන්සේ මේ විදිහට ඉදිරිපත් කළේ අපි මේ කොටස මෙහෙමම අත තබාගෙන අපි මේක ඊට ඉස්සෙල්ලා පරිච්ඡේදෙම නැත්තම් මතෙව් 6 වෙනි පරිච්ඡේදෙ ගිහින් බැලුවොත් එතන යේසුස් වහන්සේ උගන්වනවා පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා පුද්ගලික එහෙම නැත්තම් රහසින් උන්වහන්සේ සමග කතා කරන්න එහෙම නැත්තම් උන්වහන්සේ ඉදිරියේ සම්මුඛ වෙන්න උන්වහන්සේ කියලා දෙනවා. එතන ඔබට මතක ඇති මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳන් කියනවා උන්වහන්සේ සමග සම්බන්ධ වෙන විදිය සහ එතන කියනවා අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව කියලා. එතකොට එතනදීම අපිට අපේ අවශ්‍යතා අපේ සීළු ඉල්ලීම් ඉල්ලන්න සහ ඒ යාඥා පෙළගැස්මේ යාඥා කළ යුතු ආකාරය ඒ කොටසේ සඳහන් කරලා තිබෙනවා. සහ අපිට යාඥා කරගත්තු අනුපිළිවෙල දන්වලා තිබෙනවා. එහෙනම් ආය මතෙව් 7 වෙනි පරිච්ඡේදය එනකොට 7 වෙනි පදේ ඉල්ලා පල්ලා සොයා පල්ලා තට්ටු කර පල්ලා ය කියන කොටසේ අපි ආය වරක් අපේ අපුද්දිනික අවශ්‍යතා ඉල්ලුවොත් ඒක නෙමෙයි මේ සඳහන් කරන්නේ. ඒක නෙමෙයි මේ අර්ථ දක්වන්නේ. අන්න ඒ කොටසයි අපි අද බලන්න යන්නේ. සහ ඒ තුලින් උන්වහන්සේ අපිව අනුගත කරන්නේ මොන මොකටද කියන එක අපි විමසමු. හොඳයි. අපි මෙතන 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි කොටසේ 7 වෙනි පදයේ තියෙනවා ඉල්ලා පල්ලා. අපි මොනවද ඉල්ලන්නේ? දැන් අපි ඉස්සෙල්ලා බලමු විදිහට මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ අපි දවස්පතා භෝජනය ගැන ඒ වගේම අපේ සියලු අවශ්‍යතා ඉල්ලන්න පුළුවන් කියන උන්වහන්සේ කියනවා. එහෙම නේද? මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැන කියලා සඳහන් කරනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා අපි ඉල්ලන්නටත් කලින් උන්වහන්සේ දෙන්න දන්නවා කියලා. අපි එහෙනම් ඇයි ඉල්ලන්නේ? උන්වහන්සේ ඉදිරිය යටත් වෙන පිණිස සස්වර්ගික සම්පූර්ණත්වයෙන් උන්වහන්සේ අපිට සපයන පිණිස අපි ඉල්ලිය යුතුයි. හැබැයි මේ මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ මේ 7 වෙනි කොටසේ ඉල්ලාපල්ලායි කියලා කිව්වම අපි මොනවද මේ ඉල්ලන්නේ කියලා අපි බලමු. මම කැමති ඔබට මතක් කරන්න එක ලේකම් 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ යාබිෂ් කියන මිනිහෙක් හිටියා. ඒ යාබිෂ් කියන මිනිහයා මෙන්න මේව ඉල්ලුව දෙයක්. යාබිෂ් ඊශ්‍රායෙලෝගේ දෙවියන් වහන්සේට කතා කොට අහෝ ඔබ මට ආශිර්වාද කර මාගේ සීමාව විශාල කර ඔබගේ අතින් මට පිහිට වී මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේ. දෙවියන් වහන්සේ ඔහුගේ ඉල්ලීම
ඉෂ්ට කළ සේක. ස්වභාවිකව යාබේෂ් කියන මනුෂ්‍යයා යාබේෂ්ට අවශ්‍ය කරන සීමාවන් ඉල්ලුවා. එහෙනම් අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ආත්මික දරුවෝ අපි අද මොනවද ඉල්ලන්නේ? උන්වහන්සේ ඉදිරියේ අපි ඇත්තටම ඉල්ලන්න ඕන උන්වහන්සේ ගේ සීමාවමයි. අපිට සීමාව වැඩි කරගන්න පිණිස නෙමෙයි, උන්වහන්සේගේ සීමාවමයි අපිට දන්වන පිණිස. අපි උන්වහන්සේගෙන් ඉල්ලන්න ඕන, ස්වාමී ඔබ වහන්සේ දකින්න පරාසය මට පෙන්න, ඔබ වහන්සේ අහන්න කැමති පරාසය සීමාව මට පෙන්වන්න, ඔබ වහන්සේගේ හදවතේ ආකාරය මට පෙන්වන්න. මට ඕනයි, මට ආසේක. අපි අද පුරුදුව සිටින්නේ ගොඩක් මේ කාරණාවන් ඉල්ලන්න නෙවෙයි, අපි පුද්ගලික අවශ්‍යතාවයන් සපුරගන්න, එහෙම නැත්නම් අපේ එදිනෙදා කාරණාවන් සපුරගන්න උන්වහන්සේ ඉදිරියේ ගොඩක් අපි පුරුදුව සිටිනවා අපේ අවශ්‍යතා ඉල්ලන්න. හැබැයි ස්වාමීන් වහන්සේ මේ පරිච්ඡේදයේ බැලුවම අපිට පෙනෙන්න තිබෙන්නේ මේ අපේ පුද්ගලික අවශ්‍යතාවය ඉල්ලන කාරණාවක් ගැන නෙවෙයි. මොකද අපි යම් මේ පරිච්ඡේදයේ මුල් කොටසට මතය හතේ පළවෙනි පදේ ඉඳන් අපි කීවල බැලුවොත් මෙතන සඳහන් වෙන්නේ නොබලා විනිශ්චය කරනු නොලබන පිණිස විනිශ්චය නොකරල්ලා. මක් නිසාද නොබලා යම් විනිශ්චයකින් විනිශ්චය කරන්න හොද, එයින්ම නොබලා විනිශ්චය කරනු ලබන්න බිය. යම් මින්මකින් නොබලා මැන දෙන්න හොද, එයින්ම නොබලාටත් මැන දෙනු ලබන්නේ. නුඹේ ඇසේ තිබෙන දැවේ නොසලකා නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නේ හිද? නොහොත් නුඹේම ඇසේ දැවේ තිබියදී සහෝදරයාට කතා කොට නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහ කරන්නට අවසර දෙන්නේ ඔහුට කෙසේ කියන්නේ හිද? වංචාකාරය පළමු කොට නුඹේ ඇසෙන් දැවය පහ කරපන්න. එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහ කරන්නට නුඹට හොඳ හැටි පෙනෙන්නේ. ශුද්ධදේ බල්ලන්ට නොදෙල්ලා නුඹලාගේ මුතු ඌරන් ඉදිරියේ නොදමන්නලා සමහර විට උන්නේවා පයින් පාගා හැරි නුඹලා ඉරා දමන්නට පුළුවන්. මෙන්න මේ කොටස කියලා තමයි යේසුස් වහන්සේ මේ මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි කොටසේ ඉල්ලා පල්ලා කියලා කියන කොටසට එන්නේ. ඒතර පේනවද අපි මේ උන්වහන්සේ මේ ඉස්සෙල්ලා සඳහන් කරේ විනිශ්චය කරන්න එපා කියන කොටසක් කියාගෙන ඇවිල්ලා තමයි උන්වහන්සේ මේ ඉල්ලා පල්ලා කියලා කියන්නේ. ඔබට පේනවද ස්වාමීන් වහන්සේගේ හදවතේ තියෙන දේ? මෙතන උන්වහන්සේ කියන්න හදන්නේ අපේ පුද්ගලික අවශ්‍යතාවයක දෙයක් ඉල්ලන්න කියලා නෙවෙයි. මොකද අපිට හැම වෙලෙම හුරු අපේ වරද හොයාගන්න එකට වඩා අපේ ඇතුළාන්තයේ තියෙන අඩුපාඩු හොයාගන්නට වඩා ඒක නොපෙනෙන පිණිස අනික් කෙනාගේ වැරදි හොයවල, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ අඩුපාඩු හොයමින් අනික් කෙනාව විවේචනය කරමින් යන එක ගැන යේසුස් වහන්සේ මේ එලි කරනවා. ගොඩක් වෙලාවට අද සභාව ඇතුළේ සිද්ධ වෙන්නේ මේ කාරණාව. කනගාටුවට කාරණාව අද සිද්ධ වෙන්නේ මේ කාරණාව. හැබැයි එසේ නොවිය යුතුයි. බුදුන්වහන්සේ මෙතන දක්වනවා, පෙන්වනවා සහෝදරයව විනිශ්චය කරන්න එපා. එයා විනිශ්චය කරොත් ඒ ආකාරයෙන් නුඹවද අපිවද විනිශ්චය කරනු ලබනවා. එහෙනම් මෙතන අපි මොනවද ඉල්ලන්න ඕන? උන්වහන්සේගේ සීමාව, තවත් මිනිසෙක් කෙරෙහි උන්වහන්සේ දකින පරාසය, පෞකාර මිනිසයව උන්වහන්සේ දැක්කේ කොහොමද? අනුග්‍රහය පාපයේ තිබියදීම උන්වහන්සේ අනුග්‍රහය දුන්නා. පාපය වැඩි වූ තැන උන්වහන්සේ අනුග්‍රහය වැඩි කරා. ඔබයි මායි එලෙස. එහෙනම් අපි ඉල්ලන්න ඕන ස්වාමිනී, ඔබ වහන්සේ ඉදිරියේ මට ඔබ වහන්සේ දකින සීමාව මට තේරුම් කරලා දෙන්න. ඔබ වහන්සේ දකින්න කැමති, ඔබ වහන්සේ කියන්න කැමති සීමාව තමාව විශාල කරන්න. යාවේශීව ස්වභාවික ආශිර්වාදයක් ඔබේ ඉඩ කඩන්න, එහෙම නැත්නම් ඔබේ සීමාවන් විශාල කරලා දෙන්න කියලා. එහෙනම් අපි ඉල්ලමු අපේ කැපැසිටි එක. ඔබ තේරුම් ගන්නවා නම් මෙන්න මේ ආකාරයට අපි ගමු අපි කුඩා වාදනය. අපි හිතමු වතුර දමන්න පුළුවන් ලීටරයක වාදනයක් කියලා හිතන්න ඔබ. උන්වහන්සේ මහා වැහි වලාකුලක් නම් ඒ මහා වැහි වලාකුලේ කොච්චර වතුර ජලස්කන්ධයක් තියෙයි? උන්වහන්සේ වැසි වැස්සුවොත් ඒ වැහි වලාකුලෙන්
ඒ භාජනයේ ලීටරයක් නම් භාජනයේ කැපැසිටි එක නැත්තම් ප්‍රමාණය ධාරිතාව අපරාධනේ දර මහා වෙහිවලා කුලෙන් වැසි වැස්සෝ ඒ අපත යන. එහෙනම් උන්වහන්සේ එසේ අපත යන්න වර්ෂාව දිනේ ගන්නෑ. මොකද උන්වහන්සේට ඕන ඒ දින සියල්ල අපතුල පවතින පිණිස. ඒක ඌරන්ට නොයන පිණිස. එහෙම නැත්තම් ඒක අපතේ නොයන පිණිස. වටිනා කියන දේ මෙතන සඳහන් කරලා පෙන්නන. උන්වහන්සේ කියනවා මතෙව් 7 හයවෙනි පදේ ශුද්ධතේ බල්ලන්ට නොදෙන්න. නුඹලාගේ මුතු ඌරන් ඉදිරියේ නොදමල්ලා. එහෙනම් උන්වහන්සේට දෙන්න හදන දේ අපතේ යන්න. එහෙම නැත්තම් නාස්ති වෙන්න උන්වහන්සේ එහෙම වෙනවට කැමති නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපි ඉල්ලන්නේ ස්වාමිනේ අපි අපේ කමට මැරෙනවා කියලා තීරණයක් ගන්න නිසා උන්වහන්සේ ඉදිරියේ අපි ඉල්ලනවා ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ කැපැසිටි මගේ ධාරිතාව අද දවසේ වැඩි කරන්න. එතකොට පුළුවන් වෙනවා උන්වහන්සේ දකින්න පරාසය මට දකින්න. උන්වහන්සේ කියන දේ මට ග්‍රහණය කරගන්න. මොකද මම අර කුඩා භාජනයක් ඇතුලේ හිටියොත් උන්වහන්සේට බැරි වෙනවා උන්වහන්සේ දකින පරාසයට මාව දකින්න සලස්සන. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. අපි දිනපත අපේ කමට මැරෙනවා වගේ අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියනවා අපි උන්වහන්සේ කියනවානේ ඔබ මානු වෙනවනම් දිනපත කුරුසිය අරගෙන එන්න. එහෙනම් මගේ කමට මැරෙමින් එන්න මමත්වයට මැරෙන්න. ඒහා සමානවම අපේ අඩුපාඩු අපි වෙලදී උන්වහන්සේ ඉදිරියේ හදා ගන්නවා වගේම අපි ඉල්ලන්න ඕන මේ කාරණාවේදී ස්වාමිනී මගේ කැපැසිටි එක වැඩි කරන්න. මගේ ධාරිතාව වැඩි කරන්න. ඔබ වහන්සේ දකින්න අයුරින් දකින්න නම් මගේ සීමා පරාසය වැඩි වෙන්න ඕන. ඒක අපි ඉල්ලන්න ඕන. ස්වාමීන් වහන්සේගෙන් යම් දෙයක් ඉල්ලනවා නම් උන්වහන්සේ නොදී දෙන්නේ. මේ කොටසෙම ඔබල කියවලා බලන්න. නවවෙනි පදේ මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කියනවා නුඹලා අතරින් කවර මිනිස්සෙ තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලන්නේ නම් ඔහුට ගලක් දෙයිද? නොහොත් ඔහු මත්සියෙකු ඉල්ලන්නේ නම් ඔහුට සර්පෙක් දෙයිද? මෙසේ නපුරු වූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහුනා කොපමණ වැඩියෙන් ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේද කියලා. එහෙනම් අපි උන්වහන්සේගේ සීමා මායිම් වලට අපි විශාල කරන්න කියලා ඉල්ලුවොත් දිනපත උන්වහන්සේ අනිවාර්යයෙන්ම දෙනු ලබනවා. මොකද උන්වහන්සේට ඕන අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උසේ මහත ගැඹුරට එනවා දකින්න. ඒතර අපේ විදිහටම අපේ සයිස් එකටම එහෙම නැත්නම් අපි දකින්න පරාසය ගොඩාක් ක්‍රිස්තියානි කියන වචනය මට ඇහිලා තියෙනවා. අපි මේ ඉන්න මට්ටමේ ඉඳගෙන අපි සභාවට සම්බන්ධ වෙනවා, ඉල්ලා නමස්කාරයට සම්බන්ධ වෙනවා, උන්වහන්සේ ප්‍රශංසා කරනවා, යාඥා කරනවා, සුභාරංචියක් කියනවා. ඉතින් මේ විදිහට හිතේන හොඳටම ප්‍රමාණවත් තියෙනවා. උන්වහන්සේ ඉදිරියේ ඒක ප්‍රමාණවත් දෙන්නේ. උන්වහන්සේගේ උසේ මහත ගැඹුරට යන්න නම් අපේ කැපැසිටි එක අනිවාර්යයෙන්ම අපේ දැකීමේ පරාසය, අපේ ඇසීමේ පරාසය, සංවේදී වෙන පරාසය උන්වහන්සේගේ විදිහට විශාල වෙන්න ඕනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපිට නැති දේ ඉල්ලන්නේ. මෙතනදී අනිවාර්යෙන් ඉල්ලන්න වෙන්නේ උන්වහන්සේ ඉදිරියේ ස්වාමීනි ඔබ වහන්සේ කැමති නැහැ වෙන කෙනෙක් විශ්ේෂ කරනවා දකින්න. ස්වාමීනි ඔබ වහන්සේගේ පරාසයට සීමාවන් වලට මම විශාල කරනවා. එතකොට මට පුළුවන් වෙයි ඒ ආකාරයෙන් දකින්න, ඒ ආකාරයෙන් අසන්න. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. අපි දෙවෙනි කොටස බලමු. සෝයාපල්ලා එවිට නුඹලාට සම්බවි. එතන සෝයිනවා කිව්වම අපි මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා පරිච්ඡේදයේ කොටස බැලුවොත් මෙතන අන්තිමට කතා කරනවා සොයන්න ඕන මොකද්ද කියලා. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ කියනවා නුඹ පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා. මේ සියල්ල නුඹලාට දෙනු ලබන්නේ එබැවින් හෙට දවස ගැන කනස්සල්ලු නොවෙල්ලා හෙට දවස ඒ ගැනම කරදරවන්නේ
දවසේ කරදරය ඒ දවසට සෑහේ කියලා කියනවා. එතකොට මෙතන බලන්න අපි පළමු කොට හොයන්න ඕන අපි කොහොමද දන්නවා අපි උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් හොයන්න ඕන. හැබැයි මේ මතෙව් 7 7 වෙනි පදේ කියන මේ සොයා යෑම මොකක්ද? දැන් අමතක කරන්න එපා මුලින් මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ මුල් පදේ ඉඳන් කියන්නේ මිනිස්සු කරන්න එපා කියලා. සහෝදරයා මිනිස්සු කරන්න එපා අපේ අතුලාන්තයේ සෝදිසි කරගන්න කියලා තමයි උන්වහන්සේ කියන්නේ. අපිව විමස ගන්න කියලා තමයි උන්වහන්සේ කියන්නේ. එහෙනම් මෙතන සොයන්න ඕන මොකක්ද? අතන අපි මෙතනදී සොයන්න ඕන උන්වහන්සේගේ හදවතේ ගැඹුර. ඒක සොයාගෙන ඒක දිනපතා අපි උන්වහන්සේගේ හදවතේ ගැඹුර සොයනවා වගේම ඒ ගැඹුර මා තුළ තිබෙනවද කියලා විමසන්න ඕන. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපි උන්වහන්සේගේ සීමා මායිම් වලට දිනපතා විශාල වෙනවා. අපි උන්වහන්සේගේ හදවතේ ගැඹුර සොයනවා සහ ඒ ගැඹුර මා තුළ නොමැති බව තේරුම් අරගෙන ඒ ගැඹුරට ලඟ වෙන්න ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒ ගැඹුර තුරට යන්න මා තුළ වෙනස් කිරීම එහෙම නැත්නම් ආකල්පීමේ වශයෙන් ඒ වගේම සිතුවිලි කල්පනා වෙනස් කරගන්න උන්වහන්සේ ඉදිරියේ ඉඳ දෙනවා. ඒතර උන්වහන්සේගේ හදවතේ ගැඹුර මම සොයා ගන්න. එවිට මට ඒක හම් වෙනවා. ඊට පස්සේ තමයි උන්වහන්සේ කියන්නේ තට්ටු කරපල්ලා එවිට නුඹලාට තොරා ලබන්නේ කියලා. අපි තවත් බයිබල් පදයක් බලමු. සොයාපල්ලා කියන කොටසට මම හිතනවා මේ කොටසෙන් තවත් තේරෙයි කියලා. එපිස 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ ඉඳන් 19 වෙනි පදේ දක්වා ඒ කොටස කියනවා දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන එහි පළල දිග උස ගැඹුර කිමෙන්ද කියා තේරුම් ගන්න නුඹලාට පුළුවන් වන පිණිසත් උන්වහන්සේගේ මහිමේ සම්පතේ හැටියට නුඹලාට දෙන මෙන් යාඥා කරමි කියලා එපිස සභාවට පවතුමා මේ ලියවිලි එනකොට පෞතුමා සඳහන් කරනවා මේ කාරණාව ගැන ප්‍රේමී දැනගත නොහැකි. ඊ දැනගෙන දැනගන්නා පිණිස උන්වහන්සේගේ ඒ ප්‍රේමී ගැඹුර එනන් අපි හොයන්න මොකද උන්වහන්සේගේ හදවතේ ගැඹුර අපි සොයා ගන්න ඕන. ඒක අනිවාර්යෙන් අපි හොයනකොට අපිට සම්බ වෙනවා. ඒ හම්බෙනදී මා තුළ තිබෙනවද කියලා ඒ හදවතේ ගැඹුර උන්වහන්සේ කොච්චර මනුෂ්‍යර ප්‍රේම කරනවද උන්වහන්සේ කොයි ආකාරයෙන්ද මනුෂ්‍යෙක්ව බලන්නේ උන්වහන්සේ කවදාවත් උන්වහන්සේ අනුග්‍රහශීලී පෞකාරුවන් ඉදිරියේ විනිශ්චය කරන්න ගියේ නැහැ අනුග්‍රහයයි දුන්නේ උන්වහන්සේ කිව්වේ මම ආවේ විනිශ්චය කරන්න නෙවෙයි අනුග්‍රහය ලබා දෙන්න එහෙනම් ඔබ මා ඒ තැන හිටගෙන ඉන්නවද කියලා විමසමු උන්වහන්සේගේ හදවතේ ආකාරයට ඒ හදවතේ ගැඹුරු අතැති අපි ඉන්නවද කියලා අපි විමසමු. ඒ ආකාරයේ මනුෂ්‍යයන් තමයි පටු දොරටුවෙන් ඇවිල්ලා තට්ටු කරන්නේ. උන්වහන්සේ දොර හරිනු ලබන්නේ. අපි එපිස 2 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳන් 7 වෙනි පදයට කියවලා බලමු. එතන සඳහන් කරනවා අපගේ වරද කරන කොටගෙන අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන් උන්වහන්සේ සමග අපව නැගිටුවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ අප හිඳ වූ සේක කියලා අපි ස්වර්ගීය ස්ථානවල ඉඳෙව්වා ඔබ මම එතන ඉඳගෙන ඉන්නවද කියලා විමසා උන්වහන්සේ කිසිම පාපයක් කරේ නෑ. උන්වහන්සේ තුල කිසිම පාපයක් සම්භව වුණේ නෑ. උන්වහන්සේ ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරා. ඒ වගේම පියාණන් වහන්සේගේ කැමැත්ත ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරා. හැබැයි අපි අතින් දිනපතා පාපය සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වැරදි සිද්ධ වෙනවා. උන්වහන්සේගේ වචනෙට විරුද්ධ දේ සිද්ධ වෙනවා. හැබැයි අපි මෙලෙස
උන්වහන්සේගේ සීමා මායිම් වල විශාල වෙන තරමට අපි උන්වහන්සේගේ හදවතේ ගැඹුර සොයන තරමට අපිට පුළුවන් වෙනවා ස්වාමිනී කියලා මේ පතු දොරටුව ළඟට ඇවිල්ලා තට්ටු කරලා ඒ නොක් එක දෙන්න අපිට පුළුවන් වෙනවා මේක දවසින් දෙකකින් වෙන එකක් නෙමෙයි ඒක නිසා තමයි ඔබ කතා බහ අහනවා නම් නිතරම කතා කරන දේ තමයි අපේ වැඩිමහල් සහෝදරයා මේක ජර්නි එකක් මේක යම් කිසි දෙයක් අපි ස්වාමීන් වහන්සේ තුල අපි ආරම්භ කරා අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපිව ගමනකට ආරම්භ කරා ඒකේ ගමනාන්තයක් තියෙනවා ඒ ගමනාන්තේ කෙළවරට එනකම් අපි දිනපතා අපේ ගමකට මැරෙනවා අපේ තම කමකට මැරෙනවා අපේ කියන දේවල් අපි අයින් කරගන්නවා අපි මෙතෙන් පටන් අපි දකින්නේ උන්වහන්සේ දකින සීමා මායි උන්වහන්සේ අසන්ට කැමති දේ උන්වහන්සේ කියන්න කැමති දේ ඒ සීමාවන් වලට අපි විශාල වෙන්න අපි ඉල්ලනවා ස්වාමීන් වහන්සේ අපි කැපැසිටිය වැඩි කරගන්න කියලා ඉල්ලනවා ඒ වගේම අපි උන්වහන්සේගේ හදවතේ ගැඹුර විමසනවා ඒ උස පළල දිග ගැඹුර හොයනවා ඒ ගැඹුර මා තුළ තිබෙනවද කියලා විමසනවා ඒට අනුගත වෙනවා උන්වහන්සේගේ හදවතේ ගැඹුරට මම අනුගත වෙනවා මම ඒකට ඉඩ දෙනවා ස්වාමීන් වහන්සේට ඉලෙසේනයිට තමයි උන්වහන්සේ දොරටුව විවෘත කර ස්වර්ගික ස්ථානවල ඉඳගන්න අවස්ථාව දෙනු ලබන්නේ එසේ ඉඳගන්න මිනිසයට අතින් ආය පාපයක් සිදු වෙන්නේ මුල් ගෝලිය අතර ඔබ බලන්න කීවල ක්‍රියාපතේ වෙන්දකොස දවසින් පස්සේ ඔවුන් ශුද්ධාත්ම බලය ඉගිනීමේ ආලේපය ලැබුණාට පස්සේ ඔවුන් බලයෙන් යුක්තව ක්‍රියා කරා හෙවනැල්ල වැටෙනකොට රෝගීන් සෝ බොහෝ දෙනෙක් දැක්කම කිව්වේ මේ අය බලවත් අය ඔවුන් ගෞරවය දුන්නා ඒ වගේම ඔවුන් තුළ තිබෙන බලය ඒ මහිමය තුළ ස්වාමින් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීව මානත්වය ප්‍රකාශ වුණා ඇයි අද සභාවේ මේ වන විට එසේ නොවුණේ ඔබ මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ සීමා මායිමට විශාල වෙන්න ඉඩ දුන්නේ නැහැ. අපි හිටියේ අපේ කම්ෆර්ටබල් සෝන් එකේ නැත්නම් අපිට පහසුයි සිතන මායිමේ අපි වැට ගසාගෙන හිටියා. තාප්ප ගහගෙන හිටියා. මගේ කම්ෆර්ටබල් සෝන් එකේ මම හිර වෙලා හිටියා. මොකද ඒක මට පහසුයි. අපි කුරුසි පූජාවල දුක් විඳින පංගු කාර්යය නම් පංගු කරුවන් නම් අපි උන්වහන්සේ කළ දේ උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේ දකින්ට කැමති දේ උන්වහන්සේ දකින පරාසෙ ඒ සීමාවට විශාල වෙනවා උන්වහන්සේගේ හදවතේ ගැඹුරට අපි ළඟා වෙන මිනිස්යන්ව සිටින්න ඕන එහෙම වුණොත් තමයි පතු දොරට වෙන පැමිණ අපි තට්ටු කරන කල උන්වහන්සේ දොර අරින්න ලබන්නේ පුතා දුන්න එන්නේ ඔබේ සීට් එක එතකොට තමයි අපිට සෙප්ට් එක ඒ අධිකාරීත්වය අපිට ලැබෙන්නේ. තව අපි බයිබල් කොටසක් කියවමු. ඒ කොටසේ පැහැදිලි වෙයි උන්වහන්සේ ඉදිරියේ එක යොහන් 3 පරිච්ඡේදයේ 8 පදේ ඉඳන් 9 පදේ දක්වා. මේ කොටසේ කියනවා පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය මක්නිසාද යක්ෂයා පටන් ගැන්මේ සිට පව් කරන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිස එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිස දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටින කිසිවෙක් පව් කරන්නේ නැත මක්නිසාද ඔහු තුල උන්වහන්සේගේ බීජය පවතින්නේ දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටින බැවින් පව් කරන්නට ඔවුන්ට නුපුළුවන්. මේ කොටස පැහැදිලිව දෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ විමාසිකේ බීජය පවතින කෙනා. උන්වහන්සේගෙන් ඉපිද සිටින කෙනා පව් කරන්නේ නැහැ කියලා. අපි දිනපතා අපේ සීමාවන් උන්වහන්සේ ඉදිරියේ පුල් කරන්න ඉඩෑරියම්. අපි උන්වහන්සේගේ හදවතේ ගැඹුර සොයාගෙන අපේ හදවතේ ගැඹුර ඒකට අනුගත කරගන්න කල. අපි දොරටුවට ඇවිත් තට්ටු කරා ස්වාමිනේ දොර අරින්න බල අර දාවිත් රජතුමා කිව්වා ගීතාවලී 7 පරිච්ඡේදයේ
හරියටම පදේ කියන්න. හත් ගීතාවලියේ 7 වෙනි පරිච්ඡේදයේ අ 8 වෙනි පදේ. ස්වාමීන් වහන්සේ මනුෂ්‍ය ජාතියට යුක්තිය සලසා දෙනසේක. ස්වාමිනී මාගේ ධර්මිෂ්ඨකම හා මා තුළ පවතින අවංකකම පරිද්දෙන් මා විනිශ්චය කළමන කියලා දාවිත් රජතුමා කියනවා. ඔබට මට එලෙස කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ දිවි? ස්වාමීන් වහන්සේ දිවි කියයි ස්වාමිනී මා තුළ ඔබ වහන්සේ ගොඩ නැගුවා වූ ධර්මිෂ්ඨකම කෙරෙහි බලන්න. ඔබ වහන්සේ මාව මේ ගෙනාව ජර්නි එකේ තුල මං අවංකකමට අවංක වෙන්න එහෙම නැත්නම් ධර්මිෂ්ඨකම දිව යන දේ දිහා බලන්න කියලා ඔබට නිර්භීතව ස්වාමීන් වහන්සේ දිවි කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් නම් අපි දිනපතා එහෙම කියන්න පුළුවන් වෙන්නේ අපි දිනපතා අපේ කමට මැරෙනකොට එහෙම නැත්නම් උන්වහන්සේගේ සීමා මායිමට විශාල කරන්න උන්වහන්සේව අඳුනනවා මහා කුඹල් කරුවාණන් ලෙස. කුඹල් කරුවාණන් නැතින් ඒ භාජනය උන්වහන්සේගේ බලාපොරොත්තු වෙන ප්‍රකාරයේ හැදී ආවේ නැති කල උන්වහන්සේ අලුත් භාජනයක් කරනවා. ඔබට තේරෙනවද මේ භාජනයේ උන්වහන්සේ නැවත අලුත් කරන්නේ ඇයි කියලා? උන්වහන්සේට ඕන දිනපතා උන්වහන්සේගේ සීමාවට අපි ඉඩ දෙන තරමට උන්වහන්සේ වාජනේ ලොකු කරනවා. උන්වහන්සේ වාජනේ ලොකු කරන තරමට උන්වහන්සේගේ හදවතේ ගැඹුරු අපිට හොයා ගන්න හැකි වෙනවා. ඒ තුලින් අපේ හදවත සෝදිසි කර ගන්න අපිට පුළුවන් වෙනවා. ඒ තුලින් පටුදුරට වෙන ඇවිල්ලා අපි උන්වහන්සේ දිහා කියන්න පුළුවන් වෙනවා ස්වාමිනී බලන්න ඔබ වහන්සේ මා තුල ගොඩ නැගුවා වූ ඒ ධර්මිෂ්ඨකම ඒ අවංකකම කෙරෙහි බලන්න ස්වාමිනී. අනිදාට උන්වහන්සේ දොරහැර ස්වර්ගික ස්ථානවල ඉඳ ගන්න පිණිස ඔබට මට අවස්ථාව දෙන්න ලබා ගන්න. ස්වාමීන් වහන්සේ යහපත්. ස්වාමීන් වහන්සේ අපි ගොඩාක් ආදරේ. එසේ කරන මිනිසියට තමයි සෙප්ට් එක හම්බෙන්නේ මාසිදිරියේ අධිකාරීත්වය තුල. උන්වහන්සේ අපිට දුන්නු තානාපතිකම. එහෙම නැත්නම් ඒ අධිකාරීත්වය තුල බලයෙන් යුක්තව ක්‍රියා කරන්න හම්බෙන්නේ ආණ්ඩු කරන්න හම්බෙන්නේ අන්න එතකොට. එවැනි මනුෂ්‍යයන්ට ඉදුණවා සිටියේ අපිට ඕන විශේෂයෙන්ම මේ අපි ඉන්නේ අවසාන කාලේ. අවසාන කාලේ දුණවාසිට ඕන දෙවන වර්ෂාව වගුරුවන්. හැබැයි ප්‍රශ්නේ තාම ප්‍රමාද වුණේ උන්වහන්සේ ඉදිරියේ සීමා මායිම් වලට විශාල වෙන්න උන්වහන්සේගේ සීමා මායිම් වලට විශාල වෙන්න උන්වහන්සේගේ හදවතේ ගැඹුර සොයන මුණතක් පටු දොරටුවෙන් ඇවිත් තට්ටු කරන සෙනග සිටියේ. හැබැයි අද පට අපි උන්වහන්සේට ඉඳ දෙමු. අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. අපි උන්වහන්සේ ඉදිරියේ සොයමු. තට්ටු කරමු. මම උන්වහන්සේ බලා සිටිනවා මේ සියල්ල අපිට දෙන්න. උන්වහන්සේ යහපත්. උන්වහන්සේ ධර්මිෂ්ඨයි. මොකද ඒක තමයි උන්වහන්සේගේ කැමැත්ත. ඒක තමයි පියාණන් වහන්සේගේ කැමැත්ත. ඔබ මතේ හතේ 21 වෙනි පදයේ දිහා බැලුවොත් ඔබට පෙනෙයි එසේ නොකරපු අය ගැන සඳහන් කරනවා. මතේ හතේ 21 වෙනි පදයේ කියනවා ඔබ මේ පදේ උතර දන්න කොටසක්. ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්න ඕනේයි කියලා සඳහන් කරනවා. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබ ඔබගේ නාමයෙන් අනාගත වචන කියමුද නොකියමුද ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළමුද ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළමුදයි යේසුස් වහන්සේ කියනවා කියලා මෙතන සඳහන් කරනවා. මේ කොටස 23 වෙනි පදයේ කියනවා එවිට මම කිසි කලකට නොමලා නොහැඳින්නේමි අධර්මිෂ්ඨකම් කරන්නේනි මා කෙරෙන් අහක්ව ඵලයල්ලායි ඔවුන්ට කියන්නේ මේ කියලා යේසුස් කියනවා. මෙසේ කිව්වේ අපි මේ ඉතිසල කොටස අපි බැලුවා වගේ උන්වහන්සේ මේ කොටසේ මේ සෙනඟ එහෙම නැත්නම් මේ මිනිස්යන් උන්වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් යන නාමය කරනකොට කියන ඒ නාමයට තිබුණු යටතේ තිබපු බලය ඒ අධිකාරීත්වය තුළ ක්‍රියා කරාට විතරක් මදි. උන්වහන්සේ බලාපොරොත්තු වෙන
ඒ උන්වහන්සේගේ සීමා මායිම් වලට විශාල වෙන්න ඒ පරිණතකමට එන්න උන්වහන්සේගේ හදවතේ ගැඹුරේ ගැඹුර සොයාගෙන ඒ අපේ හදවත් ගැඹුර ඒ ආකාරයට අනුගත කරගන්න මනුෂ්‍යයන් උන්වහන්සේ හෙව්වේ යේසුස් ක්‍රිස්තුස් යන නාමය සුළු නොවන පිණිස හාස්කම සිද්ධ වෙන සමහර අයට ඇදහිල්ල නැහැ හැබැයි ඒ ප්‍රකාශ කරන මනුෂ්‍ය තුල තිබෙන ඇදහිල්ල නිසා සුවය වුණා බලය නිදහස් වුණා යක්ෂයන් දුරු වුණා සමහර ඒ ඉන කෙනා ගාව ඒ ඇදහිල්ල නොතිබෙන්න පුළුවන් හැබැයි ඒ අනිත් පැත්තත් තියෙනවා අර යේසුස් වහන්සේගේ දාවල් අල්ලපු ස්ත්‍රිය යේසුස් වහන්සේ රහසින් ඇවිල්ලානේ ඒ ස්ත්‍රිය මහලේ රෝගී ස්ත්‍රිය දාවල් ඇල්ලුවේ ඒ ස්ත්‍රියට තිබුණ ඇදහිල්ල ඒ තුල සුවේ නිදහස් වුණා. උන්වහන්සේගේ නාමයේ කරණපඩගෙන හාස්කම යක්ෂය අනිවාර්යම පලා යනවාමයි. මොකද ඒ නාමයේ යටතේ සියලු අධිකාරීත්වය බලය තබපු නිසා. යේසුස්වහන්සේ කියනවා මේ පොළවේ යන ඉස්සෙල්ලා. ස්වර්ගයේ හිඳ පොළවේ තියෙන සියලු බලය උන්වහන්සේට දී තිබෙනවා කියලා. එතකොට යොහාන් පොතේ යොහාන් 17 පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා උන්වහන්සේට දුන්නු මහිමය ඒ එකඟ වුණු ඒ සිත්කමට ඒක රාශි වුණු පියාණන් වහන්සේ ඉදිරියේ යේසුස් වහන්සේට ලං කරපු අයට උන්වහන්සේ මහිමය දුන්නා කියලා. එතකොට ඔබටත් මටත් ඒ මහිමය දෙනු ලබන. එහෙම නැත්නම් දෙවන වර්ෂා අතට ප්‍රමාද වුණේ අපි ඒ සීමා මායිම් වලට එහෙම නැත්නම් හදවතේ කැපුරට ලං නොවුණු නිසා. අද මම කැමති ඔබට ඒ කොටසේ තිබෙනදී විමසන පිණිස මම අහන්න කැමති පළමුකොට මගේ මම කියන කෙනා ඒකට සූදානම්ද උන්වහන්සේ දිවේ සීමා මායිම් විශාල කරගන්න ඒ වගේම හදවතේ ගැඹුර සොයන කෙනෙක් වන්න ඒ වගේම ඒ පරිණත කමට උන්වහන්සේ දෙන මහිමය ලබා ගන්න කාලවල අවසානයේ ඒ මහිමය ප්‍රකාශ කරනු ලබන පිණිස අපි උන්වහන්සේ ඉදිරියේ සූදානම්ද කියලා අපි විමසමු. ඔබ විමසන්න. අපිට තවත් වැඩි කල නැහැ. මම උන්වහන්සේ දෙවන වර්ෂාව ඔබගොල්ලන්ට බලා සිටින්නේ. අපේ සිද්ද වෙනවා ඉක්මනින්ම මේට අනුගත වෙන්න. උන්වහන්සේගේ කැමැත්ත කරන්න. ඔබ දන්නවා උන්වහන්සේට ඕන මේ මහිමය වගුරුවන්. එහෙම නැත්නම් දෙවන මාළිගාවේ මහිමය පළවෙනි මාළිගාවේ මහිමයට වඩා වැඩි. එතකොට උන්වහන්සේ කිව්වා උන්වහන්සේ කරාට වඩා මහත්දී අපි කරනවා කියලා. හැබැයි හාස්කම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පුදුම දේ සිද්ධ වෙනවා. හැබැයි එලෙස නෙමෙයි. අද ඒ වුණාට ස්වාමීන් වහන්සේ ඉදිරියට එන සෙනඟ 100 ගණන් බැලුවොත් හරිම අතලොස්සක්. එදා හිටපු ජනසංඛ්‍යාවත් එක්ක බැලුවම දවසට 3000 5000 කියන්නේ ඒ වකට තිබුණු ජනසංඛ්‍යා ලේඛන අනුව මහා පිරිසක්. අද දවසට 2000 3000 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ගැලවුම් කරවනන් කියලා පිළි අරගෙන එන ප්‍රමාණය ගැන සංඛ්‍යා ලේඛන ඒ ආකාරයෙන් මම දැකලා නැහැ. ඒකට ප්‍රශ්න වුණේ උන්වහන්සේ ඉදිරියේ ඒ මහිමය ලැබපු එහෙම නැත්නම් ධර්මිෂ්ඨකම තුළ දිව යන සෙනඟ නොසිතීම. හැබැයි අපිට සිද්ධ වෙනවා ඉක්මනින් මේට අනුගත වෙන්න. තව කල්ලාදර ඉන්න විදියක් නැහැ. අපේ සීමාවෙ හිර වෙලා ඉන්න විදියක් නැහැ. දැන් අපි මේ කොටසත් බලමු එපිස දෙවෙනි පරිච්ඡේදයේ. අපි ඉස්සෙල්ලා කිව්ව 6 පදේ ඉඳන්. 6 පදේ තිබ්බේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳ වූවා කියලා හිඳ වූසේක කියලා. එසේ කළේ ක්‍රිස්තුස් වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තා වූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත පැමිණෙන්නා වූ කාලවලදී පෙන්වන පිණිසයි කියලා සඳහන් කර තියෙනවා. එනම් උන්වහන්සේට ඕන ඒ අනුග්‍රහය තුළ ඒ මහිමය වගුරවන්න සහ අපි උන්වහන්සේ සමග ස්වර්ගික ස්ථානවල ඉඳිමින් ඒ අධිකාරීත්වය පවත්වන්න. අපි දැනට ස්වභාවික ජීවත් වෙන්නේ මේ පොළවේ.
ඔබ මම ජීවත් වෙන්නේ මේ පොළවේ. හැබැයි ආත්මිකව අපි උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේ අපිට ඉඳ ගන්න අවස්ථාව සැලසුවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසින් මරණයට පස්සේ තුන්වෙනි දින උත්සාහ වුණාට මහිමාන්විතව නැගිටුණාට පස්සේ ඔබ දන්නවා දින 40ක් නිරතුරුව උන්වහන්සේ ගෝලයන්ට සමුක වෙන්න ආවා. 40 වෙනි දිනේ උන්වහන්සේ ගෝලයන් බලා ඉඳදීම ස්වර්ගයේ දෙසට ඔසවාගෙන ලැබුණා. හැබැයි පෙන්තකොස්ත දවසේදී ඒ මහිමය උන්වහන්සේ වැඩි දියුණු සහ උන්වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු පස ඉඳිමු. උන්වහන්සේගේ දකුණු පස ඉඳෙව්වේ පියාණන් වහන්සේ දිවියේ ඒ ධර්මිෂ්ඨකම ඒ ජර්නි එක කම්ප්ලීට් කරපු නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ අපේ පාපේ වන්දිය අයුතුකමට වන්දි ගෙවන පිණිස. ඒක හරි. අපි අපේ පැත්තේ උන්වහන්සේ සමග අපව ඉන්නු ලබන්න නම් ස්වර්ගික ස්ථානවල ආත්මිකව අපි අනිවාර්යෙන්ම උන්වහන්සේ දිවියේ අපේ කමට මැරෙච්ච උන්වහන්සේගේ සීමා මායින් වලට විශාල වෙන්න ඉඩ දුන්නු උන්වහන්සේගේ හදවතේ ගැඹුරේ ආකාරයට අපේ හදවතේ ගැඹුරට අනුගත කරගන්න උන උමනාවක් ඇති එවැනි සෙනගක් තමයි ඒ දොරටුවේ උන්වහන්සේ ඇතුල් කරගෙන ස්වර්ගික ස්ථානවල ඉඳනු ලබන්නේ එතනදි තමයි පාපය තවදුරටත් සිද්ධ නොවෙන්නේ අපි ඉස්සෙල් කියුවෝ යොහන් පොතේ හොඳයි මම හිතනවා ඔබලට මේ කොටස තුළ අපේ හදවත් සිතුවිලි සෝසි කරගන්න කාරණා ගණනාවක් තියෙයි අපි ඒ ආඥාකාරී අපි සහෝදරයන් එක්ක අපි කතා කරා ඇයි තවමත් සමහර වෙලාවට අපි ඇතින් පාපී සිද්ධ වෙන්නේ එතකොට අපි සාකච්ඡා කරනකොට අපිට තේරුණා අපි තවම අතන ඒ ස්වර්ගික ස්ථානයේ ගිහිලා ඉඳගෙන නැහැ උන්වහන්සේ දුන්න අපිට ඒ සීට් එක ඒ අධිකාරිත අපිට දුන්නා හැබැයි මේ මහිමය ඇතුළු උන්වහන්සේ දෙන්න වගුරුවන්න බලා සිටින මේ දෙවන වර්ෂාව මේ මහිම අත්‍යව තාම අපි ක්‍රියාත්මක වෙලා නැහැ. අද අපි බොහෝ මිත්‍ම උන්වහන්සේ සමග ඒ ස්වර්ගික ස්ථානවල ඉඳගෙන ඉයිතුනේ. එසේ කරන්න නම් අපි අර පිළිවෙල සාරාංශයක් ඇතුළත ගත්තොත් උන්වහන්සේගේ සීමා මායින් ඉල්ලන ජීතුල අනුගත වෙන්න උවමනාවක් ඇතුව යන සහ උන්වහන්සේගේ හදවතේ ගැඹුරුසෝ යන අයවරුන් නෙට්ටු උන්වහන්සේ ධර්මිෂ්ඨ මේ සියල්ල දෙන්න හොඳයි එසේ කරන පිණිස ඔබ සියලු දෙනාට උන්වහන්සේ මඟ පෙන්වන සේක්වා එළිදරව් කරන සේක්වා ඒ වගේම ඒ ශක්තිය ධෛර්යය ඒ ස්ථිරකම උන්වහන්සේ ලබා දෙන සේක්වා යේසු වහන්සේගේ නාමයෙන් හොඳයි අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේ ඉදිරි ස්වාමී අපි ඔබ වහන්සේ ඉදිරි යටත් වෙනවා බාර වෙනවා ඔබ වහන්සේ අපිට එළිදරව් කළ දේ තුල ගමන් කරන්න ඒ වගේම ඔබ වහන්සේගේ සීමා මායිම් වලට විශාල වෙන්න ඔබ වහන්සේගේ හදවතේ තිබෙන ගැඹුරට ගැඹුර සොයා අපේ හදවතේ ගැඹුර විමසන්න ඒට අනුගත වෙන්න ස්වාමීන් අපිට ඕන ස්වාමීන් ස්වාමීන් අපිට උදව් කරන්න අපිට මඟ පෙන්වන්න ඒ වගේම ස්ථිරකම අපගේ තබන්න ස්වාමීන් ඔබ වහන්සේ මහිමය වගුරවන කල ඒ තුල ඒ මහිමය ලබා ගන්න පිණිස ඉගිනි මේ ආලේපෙන් දැල් වෙන පිණිස ස්වාමීන් අපි ප්‍රකාශ කරනවා දිනපතා මේ ආකාරයේ මිනිසයන් දවසින් දවස ඔබ වහන්සේ දිහට ලං වෙන්න යනවා ඊස්වාදීක ස්ථානවල හිඳගන්ට යනවා යේසු වහන්සේගේ නාමයෙන් ස්වාමීන් එදා ආබ්‍රහම් සොදොම් ගොමරාව විනාශ කරන්නට එපා කියමි ස්වාමීන් ඔබ වහන්සේගේ මෙදහත්කාරකම් කරා ස්වාමීන් 40ක් හිටියෝ 30ක් හිටියෝ 20ක් හිටියෝ 10ක් හිටියෝ ඔබ වහන්සේ විනාශ කරන්නට එපා කියලා හැබැයි ස්වාමීන් ඒකේ අනිත් පැත්ත ඔබ වහන්සේ දිහා අපි දක්වනවා ස්වාමීන් ස්වාමීන් අපි ප්‍රකාශ කරනවා අද දවසේ 10 දෙනෙක් ධර්මිෂ්ඨකමට ඇතුළත් වෙනකොට හෙට දවසේ 20 දෙනෙක් ඇතුළත් වෙන්න යනවා 30 දෙනෙක් 40 දෙනෙක් ඒ ආකාරයේ දිනපතා ධර්මිෂ්ඨකමට දිව යන්නා වූ ඒ වගේම ඔබ වහන්සේ ඉදිරියේ
යසුවර්ගික ස්ථානවල ඉඳ ගන්නට යන්නා වූ සෙනඟ දවසින් දවසින් වැඩෙමින් වැඩිවෙන්න යනවා ස්වාමීනි. මන්ද ඕන් ඔවුන්ගේ ජීවිතය හැඩගස් ගන්නට යනවා. ඔබ වහන්සේගෙන් ඉල්ලන්නට යනවා ඔබ වහන්සේගේ සීමා මායි. ඒ ආකාරයෙන් ඔවුන්ගේ ජීවිත හැඩගස්ව ගන්නට යනවා. ඔබ වහන්සේ දකින් අයුරින් දකින්නට යනවා. ඔබ වහන්සේගේ හදවතේ ආකාරයෙන් මනුෂ්‍යයන් වෙන්නට යනවා. ඉවැනි මනුෂ්‍යයන්ට ඔබ වහන්සේ දෙවන වර්ෂාවෙන් නැත්තම් මහිමය වගුරවන්නට යනවා. ස්වාමී අපි වහන්සේ ඉදිරියේ යටත් වෙනවා බාර වෙනවා මේ සියල්ල විතරව කළ නිසා ඒ වගේම අපිට මඟ පෙන්වන නිසා නිරතුරුව අප සමග සිටින්නේ අපට පෙරටුව යමින් අප ශක්තිමත් කරමින් යන නිසා අපි ස්තුති කියනවා ස්වාමී අපි වටින්නේ ස්වාමී මේ කිසි දෙයක් இல்லை ඒත් ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා කරුණාවන්තකම නිසා කොන්දේසි විරහිත ප්‍රේමය නිසා මේ සියල්ල අපිට දුන්නා ස්වාමී ස්වාමිනි එසේ කරන පිණිස අප සියලු දෙනාට පුළුවන්කම දුන බැලු. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් මේ සියල්ල ඉල්ලනවා. ආමෙන්. හොඳයි. ඔබ සියලු දෙනාට යේසු පිටේ